Right, wow, that's Sadarim Piligano Magi, KO Plus Up YouTube channel. This Supurdu Bardi Ogulanta, latest me free rate tax Sambando, other Twidia Karangino. I think my video in Katakaran Balabur Twinne, may people's leasing lag, latest me free rate tax Sambando. I think men mealagi, FD rate Navato Atak, update Latino, Mamulima Matakaran owner, may people's leasing cani, Lanka, Anke, Raj Bankuakona, people's bank, Hemaneta, Wal Hamadinam Dana. මහජන බැංකුවට අනුබද්ධිත මූල්‍ය ආයතනයක් විදිහට තමයි මෙයාලා ක්‍රියාත්මක වෙන්නේ. ඒත් එක්කම මෙයාලගේ ක්‍රෙඩිට් රේටින් එක ගැන කතා කරනවා නම් මෙයාලගේ Fitch Rating ලංකා ආයතනය මගින් issue කරපු A- rating එක තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. ඒත් එක්කම අපි යමු මෙයාලගේ මේ latest මේ free rate සම්බන්ධව මොනවාද අප්ඩේට් කියන දේ සම්බන්ධව බලන්න. ඉතින් මෙයාලගේ මේ වෙනකොට මාස 1 තැන්පතුවට 18% rate එකක් ලබා දෙනවා. ඒ වගේම මාස 2 තැන්පතුවටත් 18% rate එකක් ලබා දෙනවා. මාස 3 තැන්පතුවට ඔයා කල්පීමේදී පොලිය ගන්නවා නම් 18.5% rate එකක් ලබා දෙනවා. ඒ වගේම monthly ඔයා interest rate ගන්නවා නම් 18% rate එකක් ලබා දෙනවා. ඒත් එක මෙයාලගේ විශේෂ තැන්පතු දෙකක් හඳුන්වලා දීලා තියෙනවා දින 100 ඒ වගේම දින 300 කියලා. මේගොල්ලන්ගේ මේ මුලින්ම හඳුන්වලා දීලා තියෙනවා දින 100 තැන්පතුවට ඔයා කල්පීමේදී සීර 18.5% rate එකක් ලබා දෙනවා මතක් කරන්න ඕනේ මේ දින 100 තැන්පතුවේ ඔයාට monthly interest එක ලබා ගැනීම හැකියාවක් නැහැ ඒ වගේම දින 300 monthly interest එක ගන්න හැකියාවක් නැහැ කල්පීමේදී පමණයි ඔයාට පොලිය ලබා ගැනීම හැකියාව තියෙන්නේ ඒත් එක මාස 6 තැන්පතුවට ඔයා කල්පීමේදී පොලිය ගන්නවා නම් 19% rate එකක් ලබා දෙනවා ඒ වගේම monthly interest එක ගන්නවා නම් 18.25% rate එකක් ලබා දෙනවා මතක් කරන්න ඕන මම මේ සඳහන් කරන සියලුම පොලිය අනුපාත වාර්ෂික සඵල පොලිය අනුපාතය තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ ඒ කියන්නේ ඔයා දාන පීරියඩ් එක අනුව නැවත වතාවක් ඔයාට පොලිය කැල්කියුලේට් වෙලා තමයි අදාළ කාල වකවානුවට කැල්කියුලේට් වෙලා තමයි ඔයාට පොලිය ලැබෙන්නේ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී සිටින මම ඕගොල්ලන්ට මේ කොහොමද මේ පොලිය කැල්කියුලේට් කරන්න කියන දේ සම්බන්ධව කියලා දෙනවා ඒත් එක මතක් කරනවා මේ 2023 ජනවාරි පළවෙනි ඉඳන් ක්‍රියාත්මක withholding tax එක කොහොමද අපෙන් අපිට ලැබෙන ඉන්ට්‍රස්ට් එකෙන් ඒක අය වෙන්නේ කොහොමද කීයක් කොහොමද අඩු වෙන්නේ කියන දේ සම්බන්ධවත් මම කැල්කියුලේෂන් වල පෙන්නනවා ඒ හින්දා වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා නැවතවතාවක් මතක් කරනවා ඒත් එක්කම දින 300 තැන්පතුවට දින 300 තැන්පතුවට කල්පීරීමේදී ඒ කියන්නේ දින 300ක් අවසන්දී ඔයාට 19% rate එකක් ලබා දෙනවා දින 300කට ඒකත් අර කිව්වා වගේමයි මෙතන සඳහන් කරලා තියෙන වාර්ෂික සඵල පොලිය අනුපාතය බහුතරයක් ඩිපොසිටර්ස්ලා FDs ඕපන් කරන අවුරුද්දේ තැන්පතුව එහෙම නැත්නම් මාස 12 තැන්පතුවේදී ඔයා කල්පීරීමේදී පොලිය ගන්නවා නම් 20% rate එකක් ලබා දෙනවා ඒ වගේම monthly interest rate ගන්නවා නම් 18.25% rate එකක් තමයි හම්බෙන්නේ මේ වෙනකොට යම් තාක් දුරට මේ FDs වල අපිට ලබා දෙන පොලී ප්‍රතිශත තරමක් අඩු වෙලා තියෙනවා මොකද රටේ පවතින උද්දමන තත්ත්වය ක්‍රමානුකූලව පහව යාම හේතුවෙන් මේ බැංකු පොලී අනුපාතත් මේ FDs වලට ලබා දෙලා තිබ්බ ඉහළ පොලී rates මේ වෙනකොට අඩු වෙලා තියෙනවා මුදල් ප්‍රතිපත්ති විවරණයේ මේ අවසාන මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මහ බැංකුව ප්‍රතිපත්ති පොලිය අනුපාතය යම් මට්ටමකින් ඉහළ දැමුවත් ඒකට රියැක්ට් කළා නැහැ තාම මේ බැංකු මූල්‍ය ආයතන සාධනීය විදිහට මොකද ඇත්තටම මේ වෙලාවේ වෙළඳපොලේ තියෙන පොලිය අනුපාත මේ හඳුන්වලා දීලා තියෙන ප්‍රතිපත්ති පොලිය අනුපාත වලට වඩා ගොඩාක් ඉහළ රේට් එකක් තියෙන ඉතින් ඒ හින්දා තවදුරටත් මේ බැංකු මූල්‍ය ආයතන එයාලගේ රේට්ස් වැඩි කළා නැහැ අපි බලමු ඉදිරියේදීත් මොකද්ද වෙන්නේ කියන දේ සම්බන්ධව රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා මගේ YouTube channel එකත් එක්ක ඒ වගේම මාස 13 තැන්පතුවට මේ මාස 13ටත් මේ වෙනකොට සම්පත් බැංකු ඒ වගේම බැංකු කිහිපයක්ම හඳුන්වලා දීලා තිනවා මේ වගේ මාස 13 මාස 15 යනාදී තැන්පතු ඕගොල්ලන්ට යම් කිසි පහසුවක් යම් කිසි තැන්පතුකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා මේ වගේ විශේෂ තැන්පතු හඳුන්වලා දීලා තිනවා. ඉතින් මෙතනත් මේගොල්ලන්ගේ මාස 13 තැන්පතුට කල්පීරීමේදී පොලිය ගන්නවා නම් 19.5% රේට් එකකුත් මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නවා නම් 17.5% රේට් එකකුත් ලබා දෙනවා. ඒත් එක්කම දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ පීපර්ස් ලීසින් ලාගේ අවුරුදු 5ක් එහෙමත් නැත්නම් මාස 60ක් දක්වා මෙයාලගේ ලේටස්ට් මේ ෆ්‍රී රේට්ස්. මේ පීපර්ස් ලීසින් ලාගේ ඔයා FD එකක් ඕපන් කරනවා නම් කල් පිරීමේදී පොලිය ගන්න ඔයාට රුපියල් 10000ක් වැනි අවම තැන්පතු මුදලකින් මේ
ලීසින් ලගේ FDA ඕපන් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්න FDA ඕපන් කරනවා නම් ඔයාට අවම තැන්පතු මුදල් විදිහට රුපියල් ලක්ෂයක් තැන්පත් කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්ක මම මේ දැන් කතා කරපු FD rates මෙයාලගේ ක්‍රියාත්මක වෙන්නේ මේ 2023 මාර්තු 14 වෙනිදා ඉඳන් අප්ඩේට් වුණු රේට් සමයි ඔයගොල්ලෝ දැන් මේ දැක්කේ. ඒත් එක්කම දැන් අපි බලමු කොහොමද මේ පොලිය කැල්කියුලේට් කරන්න කියන දේ සම්බන්ධව මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඒත් එක්කම මතක් කරනවා ඕගොල්ලන්ට තනියම පොලිය කැල්කියුලේට් කරගන්න තේරෙන්නේ නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝ තැම්පත් කරන්න බලාපොරොත්තු වෙන අමවුන්ට් එකත් ඒ වගේම ටයිම් පීරියඩ් එක මොකක්ද කියන දේ සම්බන්ධව මම ඕගොල්ලන්ට රිප්ලයි එකෙන් ඕගොල්ලන්ට ලැබෙන පොලිය කොච්චරක්ද කියලා සඳහන් කරනවා. අපි උදාහරණයකට බලමු. මේගොල්ල මේ හඳුන්වලා දීලා තියෙන දින 300 තැන්පත් වේ ඔයා රුපියල් ලක්ෂ 5ක් තැන්පත් කළොත් ඔයාට දින 300ක් අවසානයේදී පොලිය කීයක් ලැබෙනවද කියන දේ සම්බන්ධව අපි දාන රුපියල් ලක්ෂ 5ක් දින 300 19ක රේට් එකක් ලබා දෙනවා. ගුණ කරනවා 19 බෙදනවා 100. මම මුලින්ම මතක් කළා මේ සඳහන් කරලා තියෙන මේ දැන් සියලුම රේට්ස් වාර්ෂික සඵල පොලිය අනුපාතයට තමයි සඳහන් කරලා තියෙන. ඉතින් ඒ කිව්වා වගේම මෙන්න මේ ආකාරයෙන් නැවත වතාවක් දැන් දින 300 කැල්කියුලේට් වෙන්න ඕන මේ ඇවිල්ලා තියෙන රේට් එක පොලිය බෙදනවා 365 ගුණ කරනවා 300. ඔව් දැන් මෙන්න මේ ඇවිල්ලා තියෙන පොලිය තමයි දින 300කට ලැබෙන පොලිය. මෙතනිනුත් ඔයාගෙන් 5%ක withholding tax එකක් අඩු වෙන්න ඕනේ. මේ 70,082කින් 5%ක් අඩු වෙන්න ඕනේ withholding tax එක විදිහට ගුණ කරනවා 5 බෙදනවා 100. ඔව් withholding tax එක විදිහට ඔයාගෙන් රුපියල් 3904ක් අඩු වෙන්න ඕනේ. ඉතින් අපි බලමු 78,082කින් 78,082කින් 3904ක් 3904ක් මට මතක විදිහට ඒ withholding tax එක 5% අඩු කළාට පස්සේ ඔයාට දින 300ක් අවසානයේදී ශුද්ධ පොලිය මුදල විදිහට රුපියල් 74,178ක් ලැබෙනවා. ඉතින් නැවත වතාවක් මතක් කරනවා ඕගලන්ට පොලිය ගන්න කරගන්න තියෙන නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම ඕගලන්ට රිප්ලයි එකකින් ඕගලන් ලැබෙන පොලිය කොච්චරද කියලා සඳහන් කරනම්. ඒත් එකම අවසාන වශයෙන් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. මේ channel එක ඕගොල්ලන්ට ඉදිරියේදී ප්‍රයෝජනවත් වෙයි වැදගත් වෙයි කියලා හිතන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවට thank you very much.